think pink. අපි අන්තිමට කොමිසර් මහත්තයාගේ ගම්පලාතේ තියෙන ගෙදෙට්ටම ආවා. ඒකේ සාමාන්‍ය විදිහට ජීවත් වුණා. මං අවට හැමතැනම සෝදිසි කළා කොමිසර් මහත්තයා. මට හැබැයි කිසිම සැකකටුතු දෙයක් නම් හොයාගන්න ලැබුණේ නැහැ. නා, එහෙනම් හොඳයි. බය නැතුව ඉන්න පුළුවන්. එක දෙක. කොමිසර්, ඔයාට මාව ඇහෙනවද? මං ඔයාගේ අතක්වත් හෙලවෙන්නේ නැති හින්දායි අහන්නේ. කොමිෂනර් මට කිව්වා තව ටිකක් සෝදිසි කරලා බලන්න කියලා. එහෙම සෝදිසි කරනකොට මට තැනක තියලා බෝම්බයක් අහු වුණා. බෝම්බයක් නිෂ්ක්‍රිය කරන්න නම් කවුරුවත් නැති තැනකට ගිහිල්ලා වතුරකට දාන්න ඕනේ. එතකොට හරි. මට ඔයව පෙන්වන්න බෑ. ඒ ගමනේදී අපි ටිකක් විනෝදවත් වුණා. මගේ ඉරේලියට ගන්න ක්‍රීම් එක අරන් එනවා. මේ නෝ සර්. ආහ මේ මොකක්ද මේ? ෆියුස් එකක් වගේ. ඔව් ෆියුස් එකක් තමයි. කොමිෂනර් මහත්තයෝ. ඔව් මං ඉරේලියට ගන්න ක්‍රීම් එක ගෙනාවා. අපි තීරණය කළා මෙහෙන් පිටත් වෙලා ඉන්න එක කෝකටත් හොඳයි කියලා. මේ නම් මට බෝම්බ දාන්න කෙනෙක් නෑ නේද ඉන්ස්පෙක්ටර්? ඔව් සර්, ඔයාට ඕන තරම් බය නැතුව විනෝද වෙන්න. විවේකීව ඉන්න ලැබෙන එක නම් ලොකු දෙයක්. මගේ අපරාධකාරයන් අල්ලන තීක්ෂණ නුවණින් කොහොම හරි මං අර පිස්සු හොරාව අල්ලගෙන ආවා. හැබැයි මං ඒකේ ගෞරවය කොමිෂනර් මහත්තයාට ලබා දෙන්න හිතාගෙන හිටියේ. ෆොටෝ ගන්න අය සේරම ඇවිල්ලා ඉන්නේ සර්. බොහොම හොඳයි. ඇතුළට එන්න. මේ තොප්පිය ගලවනවා වතකාර හොර කිඩියා. එතනින් පස්සේ මේ කේස් එක මං නීත්‍යානුකූලව ඉවර කළා. ඒක තමයි පිස්සු හොරාගේ අවසානය. ඒත් එහෙම නෑ. ඔයාගේ හොරේ හවුනා. බේරිලා ගියයි කියලා හිතන්න එපා. පොදු දේවල් වලට හානි කරන එක වරදක්. මේ ඉන්නේ පින්ක් පැන්ත මහත්තය. බලන්නකෝ ලස්සනට සර්ව සම්පූර්ණ වෙන්න හැටි. ඒත් සර්ව සම්පූර්ණම නෙවෙයි. අයියෝ, ඒ පාර ඇඟේ හැම ගලවුණා නේද? බලන්න කරගත්තදී යටි හැමත් වේනවා. ඒ ගමන මොකද්ද කරන්න යන්නේ? පිස්සුද කොහෙද?